අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත CID යට බහර වුණු රාජිත ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාරයට ගෙවි ගිය පැය කිහිපයට හතරක් හමු වෙයි කොරෝනා රෝගීන් ගණන 893ක් වෙයි දහසයක් සුවය ලබයි රූපවාහිනී මහගෙදරින් හම්බන්තොට කලාකරුවන්ටත් අතහිත ජූනි 20 මැතිවරණය තියන්න නීතිමය බාධාවක් නැතයි මැතිවරණ කොමිසම කියයි කොරෝනා ගිනියාවත් ගිනිතියයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුට ඇප ලබා දෙමින් සිදු කළ තීන්දුව අත්හිටු වීමට කොළඹ මහා අධිකරණයේ තීන්දුව කිරීමෙන් පසුවයි මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා සුදුවෑන් වලින් තරුණින් පැහැරගත් බවට සඳහන් කරමින් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීම මුල් කරගනිමින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කෙරුණා පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු යොදා ගනිමින් පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී පුද්ගලයන් පැහැරගත් බවට ප්‍රකාශ කෙරුණා. එම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාධ්‍ය හමුව සම්නිදාන කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතරංගුට ගැනීමට වරෙන් තුනකුත් කෙරුණා. එසේ තිබියදී ඒ මහතා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර එකකට ඇතුළත් වුණේ අසනීප තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් එෙහිදී ඔහු අතරංගුටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කළා. අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දෙසැම්බර් 30 වනදා තීරණය කළා. ඇප ලබා දීමට නීතිපතිවරයා සිය විරෝධය පළ කළා. කෙසේ වුවද ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දෙසැම්බර් 30 වනදා තීරණය කළා. මෙම නියෝගය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු අතර එහි තීන්දුව අද ලබා දෙමින් ඇප නියෝගය අවලංගු කිරීමට නියෝග කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි අද දිනේදී මෙම නියෝගය නිකුත් කළේ. රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහිත බව විනිසුරු මංජුල තිලකරත්න මහතා අද දිනේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. එමින්ම සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව අධිකරණයේ මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. සැකකරුට ඇප ලබා දීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවකාශයක් තිබූ බවද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටළු සහගත බවද ඔහු ප්‍රකාශ කළා. බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ එම රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරන රජයේ පාලන යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන්. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්ති යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද මංජුල තිලකරත්න විනිසුරුවරයා අවධාරණය කළා. නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන බව ස්වර්ණමය සිද්ධාන්තයක්ව පවතිනවා. එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් අනිකුත් සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමිවන බවයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ. ඇප ලබා දීමට දුන් නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙනවා. මේ අනුව ඇප නියෝගය ඉවත දැමූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේ ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බවයි. මේ අතර රාජිත සේනාරත්න මහතාට අයත් නිවාස කීපයකටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගමන් කළද ඔහු ඒවායෙහි නොසිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
එසේ තිබියදී ඔහු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාර වුණා. පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. එහිදී කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාගාරගත කිරීමටයි නියෝග කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා රාජිත් සේනාරත්න මහතාට විරුද්ධව. ඒ දැනගත් විගසම අපි ස්වේච්ඡාවෙන් නීතිඥ මහතුරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රාජිත් සේනාරත්න මහතුමා ඉදිරිපත් කරන ලැබුවා. මම අපේ පිළිමක් කිරීමට බලාපොරොත්තු මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 893 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ තවත් ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. මෙරට කොරෝනා රෝගීන් අතුරින් 502 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 105ක් බවයි වසංගත රෝග විද්‍යාංශය අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. කොරෝනා වෛරසය ආසාදනීය වී ප්‍රතිකාර ලැබූ රෝගීන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ සමගින් සුවය ලැබූ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සමාජිකයන් අතරින් 62 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. සුවය ලබා රෝහල් වලින් පිටව ගියම නාවිකයන් පිරිස තවදුරටත් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බවද නාවික හමුදාව පවසනවා. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු හඳුනා ගැනු අතර එන් 18 දෙනෙකුම නාවික හමුදා රණවිරුවන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ඊයේ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 494ක් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ වගේම ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් ලෙස 20 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ 20 දෙනාගෙන් 18 දෙනෙක්ම නාවික හමුදාවේ, ඒ වගේම තවත් පුද්ගලයෙක් නාවික හමුදාවේ ස්පර්ශකයෙක් කාන්තාවක් වයස 72ක පමණ සහ ඩුබායි සිට පැමිණි තවත් පුද්ගලයෙක් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ සංඛ්‍යා තරමක් විශාල වුණත් මේ නාවික හමුදාවේ අය වීම තුළ ඒ වගේම ඒ නාවික හමුදාව හරහා පැතිරීමක් පෙන්නුම් නොකරන තාක් කල් අපි ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1078ක් කරනු ලැබුවා. ඊයේ දිනේ කොළඹ නගරය තුළ කරනු ලැබූ PCR පරීක්ෂණ සියල්ල නෙගටිව් හැටියට වාර්තා වෙලා තියෙනවා. වන්නී ආරක්ෂක සේනා මූලස්ථානය මගින් පාලනය කෙරෙන පම්පිමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් කළ පුද්ගලයන් 129 දෙනෙකු එම කටයුතු අවසන් කර අද දිනේ නිවෙස් බලා පිටව ගියා. මගේ දරුවාගේ පළවෙනි උපන්දිනයේ සැමරුවේ මෙම ස්ථානයේ ඒක ඇත්තටම අමතක නොවන සිදුවීමක්. ඉතාමත් හොඳින් අපේ සියලුම පහසුකම් සැපෙව්වා. මේක තමයි රටේ විය යුතු දේ. මේ වෙලාවේදී සියලුම ජනතාව විදියට අපි මේ සඳහා සහයෝගය ලබා දීම අනිවාර්යෙන් සිදු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේක අපිට කරපු සේවයට පින් දෙන්න ඕනේ. පින් දෙවවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේට වඩා සත්කාරයක් තවත් මේ වගේ මානුෂීය විදියට මොන රටකවත් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා කල සේවය කියා නිම කරන්න බෑ. අතිවිශිෂ්ටයි. කොවිඩ් වසංගතේ ලංකාවට ආවට හොඳයි කියනවනේ මේ. හැබැයි මේ කාලේ අපිකෙන් අපි ගොඩක් කර බේරුණා. 2015 2019 ආවනම් ලංකාවට වෙච්ච දේ ගැන අපිට හිතා ගන්න තිබ්බා. නිරෝධායන මධ්‍යස්ථාන තුල තවදුරටත් පුද්ගලයන් 3879 දෙනෙකු නිරෝධායනයේ මින් සිටින බව යුද හමුදා ප්‍රතිරචන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. නිරෝධායන වෙච්ච සංඛ්‍යාවන් මේ වන විට 7664 දෙනෙකු නිවෙස් බලාපොරොත්තු තිබෙනවා. ඊයේ දිනේදී නිරෝධායන මධ්‍යස්ථානක 327 දෙනෙකු පැමිණ සිටිනවා. 3879 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 40ක් යටතේ නිරෝධායන වෙමින් පවතිනවා.
මෙතර පසුගිය පළමු වන දා සිට මේ දක්වා කොළඹ නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශය පවසනවා. කොළඹ නගරයෙන් මේ දක්වා හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27ක්. කෙසේ වුවද නගර සීමාවට අයත් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආදී ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ නියඳි වශයෙන් සිදු කිරීම තවදුරටත් සිදු වනවා. රට තුල කොරෝනා වෛරසය පැතිර යාම පාලනය වුවද PCR පරීක්ෂණ මෙන්ම අනෙකුත් පරීක්ෂණ තවදුරටත් සිදු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. डायलॉग आसियाटा पीएलसी समागम सह हुआवे टेक्नोलॉजी लंका कंपनी लिमिटेड एक्व रोहल पीएकट अंग संपूर्ण वीडियो सम्मंत्रण अडतल पहासुकम सह समता पहासुकम लबादीमट कटयुतु कला एम पहासुकम मगिन सौख्य हा देशीय वैद्य सेवा अमात्यांशय जातिक एकाबद्ध ई सौख्य पद्धति समग सक्रिय करमिन दुरस्थव स्थित संबंध विय हकी ताक्षणिक पहासुकम हरहा सौख्य तुरतुरु सह सौख्य अध्यापन सेवावन लबादीमट सहाय वनु एति මෙම සම්බන්ධතාවය සකසා දීම ගැන අපි ඩයලොග් ආයතනයට ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂකවරුන්ට ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ට අනික් රෝහලත් සමග තිරයක් හරහා තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යක්ීම් හුවමාරු කර ගැනීමට මෙම අවස්ථාව ලැබෙනවා ඒ නිසා මෙම අවස්ථාව සලසා දීපු ඩයලොග් ආයතනයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට අපේ රට වෙනුවෙන් මෙම උපකාරය කිරීම ගැන හුවාවේ සමාගම මේ සම්බන්ධයෙන් අදාළ උපකරණ සියල්ල අපට ලබා දුන්නා එක විශාල පරිත්‍යාගයක් හුවාවේ සමාගමට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කොරෝනා වසංගතය හමුවේ කාසල් වීදියේ කාන්තාරෝහලේ සේවය නියුතු කාර්ය මණ්ඩලයේ මානසික ආතතිය දුරු කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්ුණා එම රෝහලේ අධ්‍යක්ෂ කේඩීපදී විජේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඊට එක් වුණා අප්‍රිකානු රටක් වන ගිනියාව COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් පසුගිය මාසයේදී වසා දැමුණා. වසා දැමීම ඉවත් කරන ලෙස ගිනියාවේ කොනක්‍රි අගනුවර විරෝධතාවක් ආරම්භ වුණා. එම විරෝධතාවවලදී පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 43,81,956 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 16,25,097ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 294,772ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝ පුරා බොහෝ රටවල මේවන විට පනවා ඇති සීමාවන් ලිහිල් කරමින් පවතිනවා. එම රටවල ජන ජීවිතය යථාර්ථයට පත් වෙමින් තිබෙන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසය නැවතත් චීනයේ හිස එසවීමට ඉඩක් නොමැති බව චීන විශේෂඥයන් පවසනවා. එමෙන්ම වෛරසය ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ මිලියන 11ක් වූ ජනගහනය නැෂ්ටික අම්ල පරීක්ෂණ සඳහා යොමු කරන බවයි එම නගර බලධාරීන් පවසන්නේ. COVID-19 වෛරසය ආරම්භ වූ චීනයෙන් ගෙවි ගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම චීනයේ ජීලින් පළාතේ පදිංචිකරුවන් වන අතර යලි එම පළාතේ සීමා දැඩි කිරීමට පළාත් බලධාරීන් පියවර ගත්තා. අගෝස්තු මාසයේ වන විට ඇමරිකානුවන් 147,000ක් පමණ COVID-19 වෛරසය හේතුවෙන් මිය යනු ඇති බව ඇමරිකාවේ වසංගත රෝග විද්‍යාංශයේ වෛද්‍ය ඇන්තනී ෆෝසි සඳහන් කරනවා. තවමත් ඇමරිකාව කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර නොමැති බවත් වසා දමා ඇති නගරවල සීමා ලිහිල් කිරීමෙන් දැනට වාර්තා වන මරණවලට වඩා වැඩි සංඛ්‍යාවක් සිදු විය හැකි බවත් වෛද්‍ය ඇන්තනී ෆෝසි අනුතුරු අංගවමින් පෙන්වා දී තිබෙනවා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩොලර් බිලියන 260කට අධික ආර්ථික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් ඊයේ මෙම නව සැලසුම ඉදිරිපත් කළා. එමගින් එරට කඩාවැටී ඇති ආර්ථිකයට සහායක් ලැබෙනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. එරට කම්කරුවන්ට සහ කුඩා පරිමාණ ව්‍යාපාරවලට මෙම ආර්ථික පැකේජයෙන් සහන සැලසෙනවා. වසා දැමුණු රට විවෘත කිරීම සම්බන්ධයෙන් 17 වෙනිදායින් පසුව දැනුම් දෙන බවයි නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කරමින් ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය ක්‍රියා කර ඇත්තේ රට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීම සඳහායි. එම උත්සාහයට බොහෝ දෙනා සහය දක්වන අතර කිහිප දෙනෙකු පමණක් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් ක්‍රියා කරන ආකාරය දක්නට ලැබුණා. කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අවශ්‍ය පියවර දැනටමත් ගෙන අවසන්. කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ගද හඳුන්වා දෙමින්. ඒ අනුව පෙරේදා සිට එම කටයුතු ක්‍රියාත්මක වෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිදුවනවා. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ඔන්ලයින් ක්‍රමයට අයදුම්ප භාර ගැනීමේ ක්‍රමවේදයක්ද දැන් ක්‍රියාත්මකයි. කොණ්ඩා කපන ස්ථානවල කටයුතුද දිස්ත්‍රික්ක රැසකම මේ වන විට ක්‍රියාත්මකයි. එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක්ද හඳුන්වා දුන්නා. ඊට අනුගත වෙමින් කොණ්ඩා කපන බොහෝ ස්ථාන දැන් විවෘතව පවතිනවා. ඇඳිරි නීතියත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුවේ සිටි පුද්ගලයන් 2021 දෙනෙකු ඔවුන්ගේ ගම්බිම් කරා පිටත් කර හැරීමට පියවර ගැනුණා. ඇඳිරි නීතිය පැනවීමත් සමග විවිධ පළාත්වලින් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ සිටි පුද්ගලයන් රැසකට යලි ගම්බිම් කරා යෑමට නොහැකිව සිර වී සිටියා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත් වීමෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙලට අනුවයි මෙම කටයුතු සිදු කෙරුණේ. පොලිස් වසම් 14කට අයත් මෙම පුද්ගලයන් එසේ ගම්බිම් කරා රැගෙන යාම සිදු වුණේ පොලිසියේ සහයෝගය මතයි. මේ අතර අද දිනේ බොහෝ ප්‍රදේශවල මත්පැන් අලවිසල් විවෘත කිරීමත් සමග ඒවා අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇටන් නගරයේ එවැනි ස්ථානවලට පැමිණි පිරිස පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදු වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙවැනි ඇතම් ස්ථානවල දර්ශන ලබා ගැනීමට අප වාර්තාකරුවන් ක්‍රියාකල අවස්ථාවේදී මත්පැන් මිලදී ගැනීමට පැමිණ සිටි අයගේ දැඩි විරෝධයක් එල්ල වුණා. ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ හම්බන්තොට ප්‍රදේශයේ ජීවත්වන කලාකරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය මේ වන විට කොළඹ කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් ආවරණය වන පරිදි සියලු කලාකරුවන්ට සහන සලසා අවසන්. ඒ අනුව හම්බන්තොට ප්‍රදේශයේ කලාකරුවන් වෙනුවෙන්ද ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ක්‍රියාත්මක කෙරුණා. මැදමුලන කාල්ටන් නිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව කලාකරුවන්ට ආධාර බෙදා දුන්නා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනියේ පවුලේ නාලිකාව විදිහට අද ඔබතුමාගේ නිවසටම ඇවිල්ලා වත් එක්ක ජීවත් වෙන ඔබේ ගමේ කලාකරුවන් වෙනුවෙන් යමක් කරන මොන වගේ සතුටක්ද තියෙන්නේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ විදිහට ජනතාව අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවලදී කලාකරුවන් ඉදිරියට ආවේ ජනතාවගේ මානසික සුවය සඳහා උන්ට සහයෝගය ලබා දෙන්න. හැබැයි අද උන්ට එන්න ක්‍රමයක්. මොකද ඒ එන්න ක්‍රමයක් නැත්නම් උඹට උමනාව නැතිකම නෙවෙයි. මේ වෛරසයේ ස්වභාවය නිසා ඒ දැවැන්ත පහර මේ සමස්ත ලෝකවාසී ජනතාවට වගේම කලාකරුවන්ට විශේෂයෙන් අද ලක් වෙලා තියෙන තෙවැනි අවස්ථාවක ITN නාලිකාව විදියට සභාපතිතුමන ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම තමයි නිදහස් කලා සංසදින තම ක්ෂේත්‍රයේ ඉන්න තමන්ගේම සහෝදරයන් වෙනුවෙන් මේ කරන්නව සත්කාරය පිළිබඳ අපි හදවතින්ම සතුටු වෙනවා. මේ රටක් තැති අරගෙන ඉන්න මොහොතක මේ කොරෝනා වසංගතයෙන් හැබැයි ඒකට බය නැතුව මුහුණ දීලා ජාතියක් විදියට ඉතිහාසයේ දවසක ලියවෙනවා ලංකාව කියලා. ලංකාවේ පුංචි රටක් තිබුණා. ඒ රටේ ජනතාව, ඒ රටේ මිනිස්සු බය නැතුව මේ උවදුරට මුහුණ දීලා මේක ජය ගත්තා කියලා. ඉතින් ඒ ජය ගන්න පුළුවන් අභිමානව රුහුණු මාගම්පුරයට පැමිණලා අද මේ කලාකරුවන් වෙනුවෙන් කරන්න සත්කාරයක් ප්‍රදාන ලැබීම සතුටට කාරණාවක්. ස්වාධීන රූපවාහිනී සේවයට හදවතක් තියෙනවා. හදවතක් තියෙන රූපවාහිනී සේවයක් හැටියට
වාණිජ රැල්ලටම යන්නේ නැතුව අපේ හදවතේ කලාවේ රිද්මය හඳුනාගෙන ඔබ වහම වෙන්න ආපු ගමන. අඟුරුකුල පැලැස්ස, ලුණුගම් වෙහෙර, ගාල්ල, මාතර, වීරවිල ආදී ප්‍රදේශ ආශ්‍රිතවද ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ක්‍රියාත්මක කෙරුණා. මෙතර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ සිංහ සමාජයේ දායකත්වයේ දැතිව මුඛ ආවරණ 5000ක් සහ ආරක්ෂක ඇඳුම් කට්ටල 500ක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කෙරුණා. ඒ නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අත්මිරාල් පියල් ද සිල්වා, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, සිංහ සමාජ බහුමණ්ඩල සභාපති අර්ජුන අබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. युद्ध හමුදාවට අවශ්‍ය මුඛාවරණ ඇතුළු උපකරණ රැසක්ද පරිත්‍යාග කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා මෙම උපකරණ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබා දුන්නා. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසු මහමැතිවරණය පැවැත්විය යුතු යන මතයේ සිට ක්‍රියා කිරීම ප්‍රායෝගික නොවන බව පැෆල් සංවිධානය පවසනවා. එමෙන්ම කොරෝනා මර්ධනය අතරතුරම මැතිවරණය පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක්ම අදහස් දක්වා තිබෙනවා. ඉදිරි මහමැතිවරණය මෙන්ම ඒ ආශිත කටයුතු පිළිබඳ තවත් සාකච්ඡාවක් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා දේශපාලන පක්ෂ නියෝජිතින් අතර පැවැත්වුණා. දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතින් ඊට එක්ව සිටියා. මෙවැනි සාකච්ඡාවක් ඊයේ දිනේදීද පැවැත්ුණා. අද පැවති සාකච්ඡාවේදී මැතිවරණයේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. අර රියැලිටි වැඩසටහන් වල ප්‍රතිඵලය දෙන්න අර එන තරඟකරුවන්ගේ හાર્ට් එකේ බීට් එක නගනවා වගේ මේකේ ප්‍රතිඵලය කියන්න තියනවද නැද්ද කියන එක කියන්න ඔබතුමාලා පසුපට වෙන්නේ ඇයි? ඒ නිසා මේක කරුණාකරලා රටට කියන්න. ජන ජීවිත ආරක්ෂා කිරීම කියන ප්‍රශ්නය බරපතල සැලකිල්ලට නොගෙන පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ ප්‍රශ්නය පමණක් සැලකිල්ලට ගන්න එක විශාල විනාශයකට පාර කපන්න ඉඩ තියෙනවා කියන එක අපි මූලිකව මතු කරා. අපි ඉල්ලීමක් කළා මනාපංක ගැසට් කරන්න එපා කියලා මැතිවරණ දිනේ ස්ථිර වෙනතුරු මේ යම් විදියකින් මැතිවරණයේ තිනේ තීන්දු කරලා මනාපංක දීලා මැතිවරණයකට සුමානයකට හෝ දවස් කීපයකට ඉස්සෙල්ලා එක පාට කොරෝනා පොකුරු වශයෙන් මතු වෙනවා. එතකොට මොකද මැතිවරණ කොමිසම කරන්නේ? කොමිසමේ තීරණයක් තියෙනවා. තාමත් ඒ සම්බන්ධව ඒතුමාලා ජනතාවට බාධාවක් ජනතාවට හිරිහරයක් වෙන විදිහට ඡන්දෙ තියන්න අදහසක් නැහැ. ඡන්ද කොමිසමේ සභාපතිවරයා හැටියට එතුමටත් යම්කිසි කාර්යයක් කරන්න පුළුවන්කම තියෙනවා මෙතෙන්දී. කොමිසමේ අදහස තාම කිව්වෙන එක කියන්නේ හුඟක් වෙලෙයි. කොමිසමේ අදහස හැටියට පේන්නේ ඉක්මනින් ඡන්ද තියන්න ඕනේ කියන එකේ වගේ අදහසක් තමයි දැනෙන්නේ. කොරෝනා වලට නීති පොතේ උත්තර නැහැ. මේ විපතට අපි එකමුතුවෙන් තීන්දුවක් ගමු කියන එක තමයි එදත් කිව්වේ අදත් කියන්නේ. දැනට රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින තත්ත්වයක් තමයි අපි දකින්නේ. කොහොම වුණත් මැතිවරණය කොවිඩ් 0 තත්ත්වයක් දක්වා ළඟා වෙලා පවත්වන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ අනිකුත් කාරණා සිදු කරන ආකාරයටම මැතිවරණයත් ඉදිරි කාලය තුළ පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ නිසා කොයි මොහොතක හෝ මැතිවරණය පවත්වනවා නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි මෙහිදී අවධානය යොමු කළේ. මේ අතර පසුගිය 28 වෙනිදා බාර ගැනීමට නියමිතව තිබූ තැපල් ඡන්ද අයිතුන් පාත් හෙට පසරු 4ට පෙර බාර දෙන ලෙස මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරනවා. මේට පෙර සූදානම් කළ පරිදි ලැබෙන මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට නෛතික බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මනාප අංක නිකුත් නොකිරීමෙන් පැවැත්වෙන්නේ නියමිත දිනට පැවැත්විය නොහැකි බවට කරන ප්‍රකාශවල පදනමක් නැති බවද ඒ මහතා ප්‍රකාශ කරනවා. මත මේනකට 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම ජනාභාර ගැනීමෙන් පසු ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දින තීරණ 6:20 කිනක ඒත් එකම ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණයට ලැබුණා. දැනට රටේ පවතින තත්ත්වයක් වෛද්‍ය ශාස්ත්‍රයේ දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර කොමසාරිස්තුමගේ මෙතුණ ක්‍රියාවලියට සම්බන්ධන පාර්ශ්වකරුවන් සාකච්ඡාන් පසු කොමිෂන් සභාව තීරණ ලැබියා. අධිකරණ කටයුතු ඒයින් පසුව ඒ සම්බන්ධයෙන් තීරණ කිරීමේ සුසුබ තමයි කොමිෂන් සභාවේ මතය. ඒ අනුව තමයි මනාප අංක ඉදිරිපත් කිරීම සිදු කරන්නේ.
किसी आकार नीति में बाधा वक्ने बहुलाट अभी मीट पूर्व पिच मेत पनात्न मे दिन तीसमें मत इन ये अणुअ अभी मे मनापांक नुदीम की अदास्करण हया विस्स मेत्युन तीन भाव दिन संबंधे बहुलावट कमीशन सभा इलासन अवस्थाव अवधान प्रकाशकर आकार हया विस्स दिन दिन अभी मेत्युन दिन साधारण कानपुला ඉතිහාසයේ වලදැමීමට ඉඩ නොතැබිය යුතු බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් මුහුදු මහා විහාරයේ ඒ ඓතිහාසික අපේ පුරාවිද්‍යා භූමිය ඉතිහාසයේ වලදාන්න ඉඩ දෙන්න බෑ ඉතිහාසයේ අවුරුදු දහස් ගණන් තිබුණා වගේ තවත් දහස් ගණන් මේ රටේ පවතින්න ඕනේ මෙන්න කයිවත් ඉඩම් උදුරා ගන්නවත් වෙන ප්‍රශ්නයකට නෙමෙයි මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් නෑ ආගම්වාදී ප්‍රශ්නයක් නෑ මෙතන තියෙන්නේ පුරාවිද්‍යා උරුමයන් රැකගැනීමේ ප්‍රශ්නේ පමණයි ඒ සඳහා අපි කියනවා සියලු දෙනාටම කිසියම් බේදකින් තොරව මේකට සහයෝගය ලබා දෙන්න කියලා නැවතත් ප්‍රවෘත්ති කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915ක් දක්වා ඉහළ ගියා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිර දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී රුපියල් මිලියන 5 බැගින් වූ පරිත්‍යාගයන් සිදු කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා හිටපු පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් කරුණාවංශ සරත් කරුණාරත්න යන මහත්වරුන්ද සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කළා එමින්ම උදාර ගින්තොට සහ මහේෂ් ඩයස් යන මහතුරුන් මෙන්ම NEC ලංකා ඉන්ඩස්ට්‍රීස් ආයතනයේද ජනාධිපතිතුමා හමු වී මුදල් පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා මේ අනුවයි සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි රංජන්ද සිල්වා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක රොෂාන් වෙල්ලප්පුලි යන මහතුරුන් කොළඹ ජාතික රෝහලේ සායනික කටයුතු වෙනුවෙන් ජංගම දුරකථන පරිත්‍යාග කළා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි පරිත්‍යාග බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා දුරකථන අංක 0112 354 479 හෝ 0112 354 354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන KB එගොඩවැලේ මහතා ඇමතිමින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකි මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක්